අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකින් සහ ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමටයි මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන්නේ. මේ තියෙන තත්ත්වය තුළ අපි දන්න ජාතික පාලන පැවැත්වීම පසුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ගමින් සභාවට කටයුතු කරන සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් මේනකොට කිසිදු ආකාරයක ඉඟියක් නැහැ සම්බන්ධ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් පැපරල් සංවිධානයද මෙලෙස අදහස් පළ කළා. ඉතාම පැහැදිලි අනාගතයේදී කිසිදු පාලකයෙකුට මේ ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය නැති කරන්නට බෑ. මැතිවරණ ප්‍රමාද කරන්නට, මැතිවරණ කල් දමන්නට උන්ට බෑ නීතියේ සීමාව නොලින් ඔබට. ඒ වගේම දෙවනි පණිවිඩය තමයි මැතිවරණ කොමිසමට මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නට ඔවුන්ට ඉඩකඩ තිබෙනවා කියන කාරණේ මේකෙදි තහවුරු වුණා. මැතිවරණ කොමිසමට මේ ආණ්ඩුවේ බාධා කිරීම හමුවේ තවදුරටත් ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග තිබුණු බව තමයි තීන්දුව හරහා තහවුරු කරලා තිබෙන්නේ. මේ අතර එළමෙන ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් දින 29ක් පමණයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට නියමිතව සිටි අපේක්ෂකයෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ මොහොමඩ් ඉල්යාස් නම් ස්වාධීන අපේක්ෂකයයි. මිය යන විට ඔහු 78 වන වියේ පසු වුණා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අබා ප්‍රාර්ථනා ඒ සම්බන්ධයෙන් අපිට ඒ සඳහා ඔහු තරඟ බින ඔහු වෙනුවෙන් කෙනෙක් නම් කිරීමට හැකියාව තියෙනවා. ඒ සලකු ඒ ලකුණෙන් ඔහු වෙනුවෙන් කෙනෙක් නම් කරපු කෙනා තරඟේ ඉඳි ඒ අරෙන අමුතුවෙන් ආපහු නමක් මුද්‍රණය කිරීම අවස්ථාවක් දෙනවා. මොකද මේනට ඔබ දන්නවා තැපැල් ඡන්ද සහ අනිකුත් මුද්‍රණ කඩු සියල්ල අවසන් වෙමින් පවතී. මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාලය තුළ ජන රැලි සඳහා සහභාගී වන ජනතාවට මත්පැන් පරිභෝජනය කිරීමට ලබා දීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ. යම් ආකාරයකට එක් දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් මේ අවස්ථාව වන විටත් නුවරඑළියේ ඡන්දදායකයන් අතර, පුරවැසියන් අතර, විශේෂයෙන්ම වතු කම්කරු සහෝදර ජන ප්‍රජාව අතර මේ බෝතල් කරන ලද බාල වර්ගයේ රා යහමින් බෙදමින් සිටිනවා. ඉතාමත්ම රහසිගතව මේවා බෙදා හරිමින් සිටිනු ලබන්නේ අපගේ නිරීක්ෂකයන් මේ වන විටත් අපට වාර්තා කරමින් තිබෙනවා. එමගින් ජනිත වන කරුණ වන්නේ විශේෂයෙන්ම මෙමගින් මේවා නිසි ප්‍රමිතියට සකස් කරන ලද ඒවා නොවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.